අපෝ මේ පලිඟුවෙනික පැත්තට ගියොත් එහෙම මේ රූපහානි ආගමනයත් එක්ක බිහිවෙච්ච විශිෂ්ට නිර්මාණයක්නේ. ඔබේ ජනප්‍රියතාවයත් මම හිතන්නේ නොසිතූ විරු ලෙස යනවා ඉහළම තැනකට. ඔබ ශාස්ත්‍රීයන්ත මෙන්ඩිස්, සූරසේන සහ විජේපාල කියන චරිත දෙක. දැන් මේක චරිත දෙකක් විදිහට මිනිස්සු හඳුනාගත්තට ඔබට මේ දෙකටම සම්බන්ධතාවයක් තියෙනවානේ. මුලින්ම ඔබ තමයි සූරසේන. ඒ කියන්නේ පලිඟුමැණිකේ පූර්ව කතාව ලූෂන් බුලත්සිංහ තමයි පලිඟුමැණිකේ අධ්‍යක්ෂණය කරන් හිටියේ සෝමරිසේන නායක සහ ලූෂන් බුලත්සිංහ දැන් එක්කහල තමයි මේ පිටපත ලිව්වේ ජයපාරේ උඩහමුල්ලේ ඔය සෝම ලූෂන් බුලත්සිංහලා ගෙදර ඒකත් මම බලන් හිටියේ ඒ කාලේ මම නිතර ජයපාරේ යන ලූෂන් බුලත්සිංහලේ ගෙදර අන්තේවාසිකයෙක් වගේ තමයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මම කුලබ ආපම් මම ඉන්නේ ඒ අනුලක් ව්‍යාදෙන බට්ටික කාලා මම එහේ හරියට නතර වෙලා ඉඳලා තියෙනවා එතකොට ලූෂන් අයියා මාව තමයි තෝරගත්තේ සූරසේනට මේ ඒත් එක්කම ලූෂන් බුලත්සිංහලට ජර්මනියට යන්න සිද්ධ වෙනවා වැඩමුළුවක් සඳහා ශිෂ්‍යත්වයක් සඳහා එතකොට මේ නාට්‍ය පිටපත හැම පිටින් බාර දෙන ධම්මජාගරට අධ්‍යක්ෂණය එතුමා බාර ගන්නවා නාට්‍යාංශයේ ප්‍රධාන ධම්මජාගර එතුමා ඒක අධ්‍යක්ෂණය කරන්න බාර ගන්නවා බාරගෙන එතුමා මේක කියවලා දවසක් මට අඳගහලා කියනවා මට ලූෂන් කිව්වා ඔයාව තමයි සූරසේනට ගත්තේ කියලා හැබැයි මට ඔයාගෙන් පේන්නේ සූරසේන නෙමෙයි මේ විජේපාල තමයි මට ඔයාගෙන් පේන්නේ එයා මට කිව්වා සූරසේනට මගේ හිතේ කොල්ලෙක් ඉන්නවා මට මූව හොයාගන්න මං දන්නේ නැහැ මූ ඉන්න තැන කියලා කවුද කියලා හැපම කිව්වා අර මේ අධිකාරි විමලරත්න අධිකාරි කියලා තුන පරාස්සය කියලා නාට්‍ය ඒ විමලරත්න අධිකාරිගේ පරාස්සය නාට්‍ය කොල්ලෙක් ඉන්නවා අර යකාට රඟපාන්නේ පූර්ණකනම් යකාට කියද්දි මං කිව්වා අයියෝ මගේ මේ මගේ ප්‍රාණ මිත්‍රයනේ ඔය ශ්‍රියන්ත මෙන්ඩිස් ගැන කියන්නේ මගේ යාළුවා මං පණිඩේ කියන්නම් කියලා මං එහෙම්ම දුවනවා ඉදලා කෝ ඉතින් බස් එකේ ගිහිල්ලා මරදානෙන් වැහලා මරදානේ කෝච්චිය නැගලා රාගමින් බැහැලා මම ශ්‍රියන්තලා ගෙදර දුවනවා ශ්‍රියන්ත ඉන්නේ ඒ රම්පිටිය කියන හරියට ටවුන් එකේ කිට්ටුව ශ්‍රියන්තලා ගෙදර ගියාම ශ්‍රියන්තගේ අම්මා කිව්වා ඇයි ඔයගොල්ලන් ගෙදර ගියානේ කියලා ශ්‍රියන්ත දොර අපේ ගෙදර කියලා මං අනිත් පැත්ත හැරලා මං ඉතින් පොඩි වීගුමරටම දුවන්න ඕන කිලෝමීටර් 5ක් විතර තියෙනවා පොඩි වීගුමර අපේ ගෙදරටම දුවපම අපේ අම්මයන් ඇහුවම කෝ ශ්‍රියන්තාවද කියපම වත්ත උඩ හිටියයි කිව්වා අපි වත්ත උඩ අපි මේ හරියට තියෙනවනේ කොස්දස් එක ගහක් තියෙනවා මේ කැකිරි වැල කියලා කියන්නේ පොඩි පුංචි වැල జాතියක් ඒව අපි ගහට නැගලා ගහේ ඉඳගෙනම වැල මදුල් ගලවගෙන කන පුරු දාන ඒ ගහ මෙහෙම කරු බෙදිලා තියෙනවා ශ්‍රියන්ත ඒ ගහ උඩින් ඉඳගෙන වැල ගෙඩියක් කනවා ඔයි මේ වරෙන් ධම්මජාගොඩ මෙහෙම පයින්ඩක් උඹට කියලා ඔබ එකන් එන්නේ කොහොමද අනේ පලයන්ම යන්න බෝ කියන්නේ නැද්ද කියලා මම ගණන් ගත්තේ නැහැ එම් බොරු කතා කියලා ඌ වැලගෙඩිය කාලම තමයි බැස්සේ කොහරි පස්සේ ශ්‍රියන්ත කියලා හම්බෙලා දෙමුණා ධම්මජාගරෝ එහෙනම් ශ්‍රියන්ත සූරසේන උනේ මං විජේපාල ඒ ආපු ගමන්